සර් නඩුව බාරගන්නවද නැතමයි යන්නද? උසාවි යන්න ඕනේ නැති දේ උසාවි යන්න ඕනේ. පොලිසිය යන්න ඕනේ නැති අවස්ථාවේ පොලිසිය යන්න ඕනේ. උසාවියෙන් පිට සාකච්ඡා කළම මේක විසඳගන්න ක්‍රමවේදයක් නැද්ද කියලා. ආයුබෝවන්. අද දවසේ මම විශේෂ මාතෘකාවක් ඔස්සේ සාකච්ඡාවක් කරන්න යන්නේ. ඒ තමයි නීති මනෝවිද්‍යා උපදේශනයේ සයිකෝ ලීගල් කවුන්සිලින්. ඉස්සෙල්ලා මම මට මේ විෂය පිළිබඳව කතා කිරීමට තියෙන අයිතිය පිළිබඳව පොඩ්ඩක් කතා කළ යුතුයි. කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ නීතිවේදී උපාධිය සමත් වෙලා, නීති විද්‍යාලයෙන් නීතිඥ විභාගයේ සමත් වෙලා, ශ්‍රේෂ්ඨ අධිකරණයේ නීතිඥවරයෙක් ලෙස දිරුම් දීලා දසක තුනකට ආසන්න කාලයක් දැන් මේ ක්ෂේත්‍රයේ හිටපු නීතිඥවරයෙක් ලෙස මට මේ සම්බන්ධව කතා කිරීම අයිතියක් තියෙනවා කියලා මම හිතනවා. ඒත් එක්කම නීතියෙන් විසඳෙන්නේ නැති නැත්නම් විසඳගන්න බැරි ගැටලු ගොඩක් මිනිසුන්ට තියෙනවා කියලා දැකලා, ඒ ගැන මොකද්ද කරන්න ඕනේ කියලා හිතලා, මනෝවිද්‍යාව තමයි ඒකට ප්‍රතික්‍රමයේ කියලා හිතලා, පශ්චාත් මනෝවිද්‍යා උපාධිය ඇතුළු විවිධ ඒකට සම්බන්ධ විෂයන් ගණනාවක් හදාරමින් මේ රට පිටරට විවිධ විශ්වවිද්‍යාලවලට යමින් ලංකාවේ ධනචින්තනය සම්බන්ධව, පෞරුෂත්ව පුහුණුව සම්බන්ධව, ඒවයින් කරන වැඩමුළු ක්‍රමයක් පිළිබඳ මුලින්ම අදහස් ඉදිරිපත් කළා. පුරෝගාමි මෙහෙවරක් පටන් අරගෙන අද වෙනකොට දැන් වසර 33ක කාලයක් විතර ගත වෙලා තියෙනවා. ඒ ශාස්ත්‍රයේ විවිධ වැඩමුළු ගණනාවක් හඳුන්වා දෙමින් වැඩ කළ අත්දැකීම මට තියෙනවා. දැන් අද වෙනකොට ඒ ශාස්ත්‍රයේ පිළිරන් තියෙනවා. ඇත්තෙන්ම ඒක අත්‍යවශ්‍ය ශාස්ත්‍රයක් කියලා. එතකොට දැන් නීතිය කියන්නේ මොකද්ද කියලා ඉස්සරහ චුට්ටක් කතා කළොත් එහෙම, මිනිස්සු කියන්නේ සත්තු. ඒ මනස උසස් සත්වයා තමයි මේ මිනිසා කියලා අරගෙන තියෙන්නේ. ඉතින් මිනිස්සු කොච්චර මනස උසස් වුණත් සමහර ගැටලු විසඳන්න ගියාම, විසඳ ගන්න ගියාම සත්තු වගේ තමයි වැඩ කරන්නේ. ඒක නිසා මිනිස්සු එක්තරා ෆ්‍රේම් එකකට, රාමුවකට දාලා යම් කිසිදි පාලනයක් කරන්න ඕන නිසා නීති රීති පද්ධතියක් ඒ කාලේ නම් අතීතේ නම් ඇවිදිල්ල අද වෙනකොට දිනුලා හැදිලා තියෙනවා. මනෝවිද්‍යාව මොකද්ද? මනෝවිද්‍යාව කියන්නේ මිනිසුන්ගේ ගැටලු විසඳීම සම්බන්ධව විද්‍යාත්මකව අධ්‍යයනය කරන විෂයක්. එතකොට මේ දෙකේ එකතුව නීති මනෝවිද්‍යාව නැත්නම් නීති මනෝවිද්‍යා උපදේශනය කියන එක අවශ්‍ය වෙන්නේ මිනිසුන්ට සමහර කරුණු තේරුම් ගන්න ටිකක් අමාරුයි. අවබෝධය අඩුයි සමහර අයට. එතකොට ඒ අවබෝධය ලබා දෙමින් අපි එනකොටා ගන්න ඕනේ නැති තැන එනකොටා ගන්න ඕනේ නැහැ. ගැටලු මතු කර ගන්න ඕනේ නැති තැන ගැටලු මතු කර ගන්න ඕනේ නැහැ. උසාවි යන්න ඕනේ නැති දේ උසාවි යන්න ඕනේ නැහැ. පොලිසිය යන්න ඕනේ නැති අවස්ථාවේ පොලිසිය යන්න ඕනේ නැහැ. නැත්තම් අපි පොලිසිය ගිහිල්ලා හිටියත්, උසාවිය ගිහිල්ලා නඩු දාගෙන හිටියත්, ඒව දිගු කාලන වෛරයක් බවට පත් වෙමින් කාලය, ධනය, ශ්‍රමය, මුදල් මේව වියදම් කරමින් නාස්ති කරන්න ඕනේ නැහැ කියන එක පෙන්වා දෙන විශේෂ විශයක් කියලා මම හිතනවා. ඒත් ඒක මේ නිසා දැන් මගේ ගාවට එන සේවාදායකයෙක්ගෙන් මම ඒ කාලේ නම් අහන්න පුරුදුලා හිටපු පළවෙනි ප්‍රශ්නේ තිබුණා. බැයිද මේක උසාවියෙන් පිට, ඒ කියන්නේ out of court settlement. නැත්තම් උසාවියෙන් පිට සාකච්ඡා කළම මේක විසඳගන්න ක්‍රමවේදයක් නැද්ද කියලා. සමහර අය ඇයිසරේ මහන්නේ කියලා. දැන් මම කියනවා කාලයේ ධනය ශ්‍රමය මේම කොහොම අපිට ඉතුරු කරගන්න පුළුවන්, එහෙම කරන්න පුළුවන් නම්. ඒතකොට සමහර අය ඒකට ගොඩක් කැමති වෙලා අපි දෙපාර්ශ්ව එකතු කරලා කතා කරලා ඒක විසඳන ක්‍රම සකස් කරලා දෙනවා. එතකොට ඒත් එක්කම මට මතකයි හොඳ සිද්ධියක් තියෙනවා. එක්තරා මුදලාලි කෙනෙක්, ව්‍යාපාරිකයෙක් මයි ගාඩේල වාරි වෙලා කිව්වා, සර් කරුණු කියලා වෙලා මේ මගේ ඩිවෝස් කේස් එක ගන්න දික්කසාද නඩුවක් දාන්න. මම කව දරුවෝ කී දෙනෙක් ඉන්නවද? දරුවෝ දෙන්නයි. වයස 12යි 14යි. හරි. දැන් ළමයි ඉස්කෝලේ යනවා. ඔව්. ටිකක් අඩාල වෙලා තියෙන්නේ මේ ගැටලුව අහන්න. හරි මම ඇහුවා දැන් දික්කසාද වුණොත් එහෙම දරුවෝ දෙන්නට යමසි ගැටලුවක් මතුවෙනව නේද? ඔව් සර් එහෙමනම් වෙනවා තමයි. ඉතින් කැමති නැද්ද මේක කතා බහ කරලා තචුට්ටක් මේක හදාගෙන දරුවෝ ලොකු වෙනකන් හරි මේ විවාහය ඉදිරියට ගෙනියන්න දෙන්නත් එක්ක යම එකකටවට එන්න පුළුවන් නම් කැමති නැද්ද? එයාට එකපාර කේන්ති ගියා. එයා නැගිට්ටා. නැගිටලා මම ඇහුවා සර් නමං ආවේ නඩුවක් දාන්න. නඩුව බාර ගන්නවද නැත්නම් මම යන්නද? මම ඒකම කිව්වා වඩින මහත්මයා කියලා. ෆයිල් එක ගත්තා. ප්‍රොක්සියක් ගත්තා. ප්‍රොක්සිය කියලා කියන්නේ නීතිඥවරයෙකුට නඩුවක් බාර දෙනකොට එයාට බලය පවරන ලියවිල්ල. ඒක රසණක් ගත්තා. අරගෙන මම කිව්වා හරි අපි නඩුව ෆයිල් කරමු.
අයිදසක් කෙන්න කියලා දිනයක් දුන්න වැඩේ කරගෙන ගියා. ඒ සමහර අය කැමැති එනකොටා ගන්න ගත්තාම වෛරයේ පරිගැනීම චේතනාව විතර ගත්තාම ඒක ඔස්සේම ගිහිල්ලා විනාශුණත් කමක් නැහැ කියලා යන්නේ. සමහර අය කැමැති සාමකාමීව එක විසඳ ගන්න. ඉතින් මේ දෙපැත්ත. හැබැයි මේක පුළුවන් බව හෝ මේක උනන්දු කරවීම නීතිඥරෙක් වශයෙන් උත් ඕනෑම කෙනෙක් වශයෙන් උත් අපේ යුතුකම කියලා මම හිතනවා. දෙසරයක් හිතන්න ඕනේ. මෙසේ කළ යුත්තේ උසාවිය මගින් හෝ පොලිසිය මගින් හෝ නරුකාරතුමෙක්ගෙන් හෝ යුක්තිය ඉටුවෙන්නේ නැති නිසා නෙමෙයි. අපි පොඩි ගණක් වේදම් කරන්න ඕනද ලොකු ගණක් වේදම් කරන්න ඕනේ. පොඩි කරදරයක් ගන්න ඕනද ලොකු කරදරයක් ගන්න ඕනේ. පොඩි කාලයක් වේදම් වැය කළ කරන්න පුළුවන් දේ ලොකු කාලයක් වේදම් කරන්න. පොඩි ආතතියක් අරගෙන කරන්න පුළුවන් දේ ලොකු ආතතියක් ගන්න ඕනේ. මෙන්න මේ සිද්ධාන්තය නිසායි. ඒ නිසා මම ආරාධනා කරනවා මගේ මේ ඉදිරි සාකච්ඡාවල් පොඩ්ඩක් සවන් දෙන්න. මොනවා හෝ යමක් ඔබගේ ජීවිතේ එකතු කරගන්න තමයි නඩුවක් පැටලුණු වෙලාවට ගැටලුවක් මතුණු වෙලාවට ඒක විසඳා ගැනීම සම්බන්ධව. දෙසරයක් හිතන්න.